අයිබෝවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක් වී සිටින අද දවසේදී අපි අපේ සංවාදයට එකතු කරගත්ත 360 මැදිරියට ආරාධනා කරා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ සුමන්තිරන් මහත්මයා අයිබෝවන් කෙබ්බතුමා පිළිගන්නවා. අයිබෝවන් මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය මුලින්ම ඔබට සජීව සම්බන්ධ විය හැකි 0115 23 80 83 0115 23 80 83 විශේෂයෙන්ම පහුගිය කාලේ සමාජයේ කතා බහලක් වෙච්ච කාරණාත් එක්ක ඔබතුමාගෙන් අහන්නටත් ප්‍රශ්න ඇති ඒ පිළිබඳවත් අපි මතක් කරනවා. පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන් කතා කරද්දී බොහෝ දෙනෙක් එක්තරා විදිහකට මේක චෝදනාවක් විදිහටත් එල්ල කරා. එක්සත් ජාතික පක්ෂයේ සමහර හැසිරීම් ඒ හැසිරවීම සිදු කරේ ඔබ කියලා චෝදනා කරා. පාර්ලිමේන්තුව ඇතුලේ කිරියල් මහත්මයා වැඩ කරන්නේ කටයුතු කරන්නේ සුමන්තිරන්ට ඕන විදිහට. සුමන්තිරන් තමයි ඔහුව ඔවුන්ව හැසිරවීම සිද්ධ කරන්න කියලා. චෝදනා දෙකක් මොකක්ද ඇත්තටම මේකේ ඇත්ත කතාව? ඇත්ත කතාව තමයි ඒ දවස් 52 ඒ කාලය තුළ පාර්ලිමේන්තුව ක්‍රියාකාරීත්ව ගැන අපි JVP අපි එක්සත් ජාතික පක්ෂ එකතු වෙලා තමයි කටයුතු කරේ. මේ කිරියල්ල මාතා සම්බන්ධයෙන් මේ චෝදනාව එල්ල වෙන්නේ දවසක් අපි ඡන්දය ගන්නකොට ඉලෙක්ට්‍රොනික වෝටිං තිබුණා. ඉතින් ඉලෙක්ට්‍රොනික වෝටිං ගත්තට පස්සේ එතුමා වෝට් බයි නේම් කියලා ඉල්ලුවා. ඉතින් ඒ වෙලාවේ කතානායකතුමාත් එතුමාට කිව්වා මේකත් වෝට් බයි නේම්නේ කියලා කියාගෙන හිටියා. එතුමාට ඒක තේරුන්නේ නැහැ. මොනවාද එතුමා කතානායකතුමා දිහා බලාගෙන හිටියා. එතුමාට පිටිපස්සේ තමයි මේ ඉලෙක්ට්‍රොනික බෝඩ් එක තිබුණේ. එතන නම් සඳහන් කරලා තිබුණා. ඉතින් මම පිටිපස්සේ ඉඳලා මන් දැක්කා කතානායකතුමා එකක් කියනවා මෙයාට. මෙයාට ඒක තේරුන්නේ නැහැ. නැවත ඉල්ලනවා. ඉතින් මං පිටිපස්සේ ඉඳලා කිව්වා බලන්න පිටිපස්සේ නම් තියෙනවා. ඒ මේකත් වෝට් බයි නේම් තමයි. ඉතින් ඒක ඇවුන්නේ නැහැ එයාට. ඒ වෙලාවේ මං දුවලා ගිහිල්ලා එයාට මේ බෝඩ් එක පෙන්නවා මේ වගේ. ඒ බලන්න එතනත් නම් සඳහන් කරලා තියෙන්නේ මේක වෝට් බයි නේම් තමයි කියලා. ඉතින් ඒක මං මොනවද කිව්වේ මොනවද කියන්න හදන්නේ කියලා දන්නේ නැතුව ඒ ඡායාරූපය බැලුවා නම් ඒක පේන්නේ මටත් පස්සේ බලනකොට මං ගිහිලා යාට තරහෙන් මොනවා හරි කතා කරන වාගේ තමයි ඒක පෙරුණේ. ඉතින් ඒක ඒක උඩ තමයි මේ වාගේ චෝදනාවක් ආවේ. හැබැයි ඇත්ත කතාව ඒකමයි. ඒකත් එක්කම ඔය කාලයට අදාළවම ආපු අනිත් කතා බහ තමයි මේ දෙමළ ජාතික සන්ධානය වැඩ කරන්නේ විපක්ෂය විදිහට නෙමෙයි. දැන් විපක්ෂයේ නායකත්වයේ ගත්තේ දෙමළ ජාතික සන්ධානය. එතකොට දෙමළ ජාතික සන්ධානය වැඩ කරේ විපක්ෂයේ විදිහට නෙමෙයි, ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන්, ආණ්ඩුවත් එක්ක එකට තමයි වැඩ කටයුතු කරේ කියලා. විපක්ෂයේ ක්‍රියාවලිය ඔවුන්ගේ කාර්යභාරයෙන් බැහැරව තමයි දෙමළ ජාතික සන්ධානය හැසිරුණේ කියලා. ඒකට මං පොඩක් එකඟ වෙන්නත් පුළුවන්. මොනවාද අපි මේ ආණ්ඩුව හැදුවේ සමගිය ආණ්ඩුව කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් එක්සත් ජාතික පක්ෂයනුත් එකතු වෙලා ඒ ආණ්ඩුව හදන්නට ඉස්සෙල්ලා ජනාධිපති මැතිවරණයේදී අපිත් JVP ඒ වගේ තමයි එකතු වෙලා තමයි කටයුතු කරේ. අපි ආණ්ඩුවත් එක්ක එකඟ වෙලා ආණ්ඩු පැත්තේ වාඩි වෙන්න අපිට උමනා තිබුණේ නැහැ. එනමුත් විපක්ෂය කියලා කියනකොට විපක්ෂය නම් හැම එකටම විරුද්ධ වෙන්න පක්ෂයක් නෙමෙයි. ආණ්ඩු පක්ෂය කරන හරි දේවල්ට සහය දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි අපි කටයුතු කරේ. ඔබතුමා ඒ කාලේ ආණ්ඩුව කරපු වැරදි දේවල් මොනවා හරි දැක්කද ඇත්තටම? අපි කිප කරුණු සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා ඒ ගැන. මොනවද ඔබතුමන්ලා ආණ්ඩුවේ දැකපු වැරදි? එකසරේ මේ විශ්වවිද්‍යාලය ළමයින්ට ගැව්වා පොලිසිය වෝඩ් ප්ලේස් එකේ. ඒ වෙලාවේ ඒක ගැන පක්ෂනායකතුමා
ප්‍රශ්න මතු කරා පාර්ලිමේන්තුවේ. ඒ වගේ අපේ පැත්තේ තිබුණු හුඟක් දේවල් ගැන අපි ආණ්ඩුවට චෝදනා කරා. ඉඩම් නිදහස් කරනවා කියලා පොරුන්දු කියලා තිබුණා දවස් 100කින්. හැබැයි තාමත් නිදහස් නොකර තියෙනවා. ඒ වගේ කාරණා නිසා තමයි ඔබතුමන්ලට එක්තරා විදිහකට ওই චෝදනාව වෙල්ල වෙන ඔබතුමන්ලා ජනතාවට දීපු පොරොන්දු දෙමළ ජනතාවට දීපු පොරොන්දු ඔබතුමන්ලාගේ ප්‍රදේශයේ ඒ උතුරු නැගෙනහිර ජනතාවට දීපු පොරොන්දු වලින් ඔබතුමන්ලා ඒ දේවල් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ පාර්ලිමේන්තුව ඇතුළේ ඔබතුමන්ලා ආණ්ඩුවත් එක්ක එකට තමයි කටයුතු කරේ කියලා මේ චෝදනාව සිවි විග්නේශ්වරන් මහත්මයාත් පසුගිය දවසක මතු කරා. මම කැමතියි එතුමාගේම එතුමා කොයි විදිහටද මේ චෝදනාව වෙල්ල කරන්න කියන කාරණයට අපි යොමු වෙලා ඒකට ඔබතුමාගේ පිළිතුරු ලබා ගන්න. 2013 උතුරු පළාත් සභාවට දෙමළ සංධානයෙන් මම තරඟ කළා. ඉන් ජයග්‍රහණය කර මහමැති ලෙස පත් වුණාම මගේ දුරකාලයේ ජනතාවට සේවාවක් කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිතට එකඟව කටයුතු කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. කාලයක් ගියාට පස්සේ මට ඇත්ත තත්ත්වය තේරුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ්‍ය වේදිකාවල කතා සියල්ලම මැතිවරණ කාලයේදී ජනතාව රැවටීමට හදපු ලේඛන කියලා මම තේරුම් ගත්තා. මම තරග කළ පක්ෂය ජනතාවගේ යහපත ගැන හිතන්නේ නැතිව රජයට මුක්කු ගැසීම තමයි ඉලක්ක කරගෙන හිටියේ. ප්‍රශ්න අහලා රජය අපහසුතාවයට පත් කරන්න ඕන කියලා අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉලක්කය වුණේ සැප ජීවිත ගත කරන්න. මම පුළුවන් හැම විදිහටම කතා කළා. ඒ වෙලාවේ මොකක් හරි කියලා සෑහීමකට පත් කළා මිස ජනතාවගේ පැත්තට හැරුණේ නැහැ. ඊට පසුව මම මගේ තීරණ වෙනස් කරගෙන ජනතාවට වැඩ කරන අයව එකතු කරගෙන තනිව ගමන් කරන්න හිතුවා. මගේ දුරකාලයේ අවසන් වූ පසු පක්ෂයක් හැදුවා. පදවි කාලම මුඩින්දදුම් නාන් කච්චි ඔන්රයි තොරංගිනේ. මේ චෝදනාවට මොකද ඔබතුමා දෙන පිළිතුරු? ඒක මම පිළිගන්නේ නැහැ. එතුමාම කියනවා කාලයක් ගියාම එතුමාට තේරුණාලු මේ ජනතාව රවටන්නට තමයි අපි මේ වගේ මැතිවරණ ප්‍රකාශයක් හැදුවේ කියලා. එහෙමනම් ඒ වෙලාවේ එතුමා ඉවත් වෙන්න තිබුණා. කාලය ඉවරුණාට පස්සේ දවසක් ගියාට පස්සේ එතුමා නව මේ පක්ෂයක් හැදුවා. ඉතින් ඒ කාලය ඉවර වෙනකල් එතුමා අපේ පක්ෂයෙන් ඉවතුන්නේ නැහැ. හැබැයි කියනවා දැනගෙන හිටියාලු කාලයක් ගියාට පස්සේ මේක ඔක්කොම වැරදි දේවල් අපි කරනවා කියලා. ඉතින් ඒකෙන්ම පේනවා එතුමා කියන දේවල් පිළිගන්න බෑ කියලා. ඔබතුමා කියන්නේ එතුමා අවස්ථාවාදීව කටයුතු කරනවා කියන එක? ඔව්, එතුමා මුළුම අවස්ථාවාදී වශයෙන් තමයි මෙතන කටයුතු කරලා තියෙන්නේ. එතුමා චෝදනා කරන ඔබතුමන්ලා මේ වරප්‍රසාදවලට ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති අතහැරියා කියලා ඔබතුමන්ලා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඔබතුමන්ලාගේ ලැබෙන දේවල් වෙනුවෙන් කටයුතු කරා මිසක් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් ඔබතුමන්ලා මගහැරියා ඒව අමතක කරා කියලා ඔබතුමන්ලා දීපු පොරොන්දු අමතක කරා. අපිට දකුණෙන් චෝදනා කරනවා ඉඩම් නිදහස් කරගන්නවා මේ අතුරුදාන් අයගේ කාර්යාලය අපි පිටු වෙලා ඒ කටයුතු කරනවා කියලා. අනිත් පැත්තේ විග්නේශ්වරන් වගේ අය අපිට චෝදනා කරනවා අපි මොනවත් කරේ නැහැ කියලා. ඉතින් දෙපැත්තම චෝදනා තියෙනවා. අපි බැලුවේ රටට හානි නොකරන විදියට අපේ ජනතාවගේ දේවල් ඉටු කරන්න පුළුවන් ආකාරයට ඒක හදාගන්න යන්නේ. බලබෙදීම සම්බන්ධයෙන් මේ වෙන විට දැන් ඔබතුමන්ලා දරන මතවාදය මොකක්ද? අපේ ඉලක්කය තමයි ෆෙඩරල් ක්‍රමය. ඒක අපි කවදාවත් අත්හැරියේ නැහැ. එනමුත් අපි වාඩි වෙලා එකට මේක ගැන සාකච්ඡා කරා දැන් අවුරුදු 3ක් 3මාර වගේ ආණ්ඩු ක්‍රම වස්සා මණ්ඩලයක් හදලා. ඉතින් එතනදී අපි එකඟතාවයට එන්න ඕනේ නිසා අපි ඒ ෆෙඩරල් මං කියන්නේ ෆෙඩරල් පදනම අත්හැරියා කියලා. හැබැයි ඒ වගේ ලේබල් එකක් ගහලා ෆෙඩරල් කියලා රජය කියලා කියන්න ඕනේ නැහැ. හැබැයි මේ බලය බෙදීම ක්‍රමය අර්ථවත් කරන්න ඕනේ කියලා තමයි අපි උත්සාහය ගත්තේ. ඉතින් එතනත් දැන් යෝජනාවක් ඇවිත් තියෙනවා. ඩ්‍රාෆ්ට් එකකුත් මේ ජනවාරි 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇති වුණේ
ඒ සාකච්ඡාවලින් ඇති වෙච්ච එකඟතාවය උඩ අපි ඒකට කැමති. ඒක අපේ ඉලක්කය මුළුම්ම අපිට ලැබෙන්නේ නැහැ. ඒ නමුත් හැම පක්ෂයටම එකඟ වෙන්න පුළුවන් තැනකට අපි ඇවිත් තියෙනවා දැනට. දෙමළ සන්ධානය බලය බෙදීම පිළිබඳ ඔබතුමා කලිනුත් දැන් කිව්වා වගේ බලය බෙදීම පිළිබඳ යම්කිසි මතවාදයක් දරුවා. මේ මතවාදය තමයි ඔබතුමන්ලා දිගින් දිගටම පෙනී සිටියේ. මේ ඒ මතය වෙනුවෙන් තමයි පෙනී සිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ මේ ආණ්ඩුව පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියත් ඔබතුමන්ලා පෙනී සිටියේ ඒ මතය වෙනුවෙන්. ඔබතුමන්ලා කලින් දරපු මතය වෙනුවෙන්. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇතුළත් ඔබතුමන්ලා කටයුතු කරේ ඒ ඔබතුමන්ලා ගෙනාපු මේ බලය බෙදීම සම්බන්ධ මතවාදය ජයග්‍රහණය කිරීම සඳහා. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් යම් විදිහකට ඒකත් එක්ක යම් තාක් දුරකට එකඟතාවයකින් තමයි කටයුතු කරේ. එතුමත් මේ ෆෙඩරල් ක්‍රමය පිළිබඳව යම් කිසි ස්ථාවරයක් දැරුවා. ඒකත් එක්ක තමයි එතුමා කතා කරේ. බලේ බෙදනවා, බලේ බෙදා හැරීම කළ යුතුයි එහෙම කියලා. හැබැයි දැන් කාලයක් ගත වෙලත් එතුමා ඒ කියපු දේවල් වලට එළඹිලා නැහැ. ඒකට සිංහල බහුතරය එකඟද නැද්ද කියන කාරණේ නෙමෙයි. එතුමා දෙමළ ජනතාවට දීපු පොරොන්දුව. දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න එතුමාට බැරි වෙලා තියෙනවා. එතකොට තවදුරටත් ඔබතුමන්ලා විශ්වාස කරනවාද මේ මේක සටන් පාඨයක් විදිහට ගෙනියන්න පුළුවන් කියලා? මොකද බලය බෙදනවා කියන එක දෙමළ ජනතාවට දෙන විසඳුමක් විදිහට ඉදිරිපත් කිරීම තවදුරටත් දෙමළ ජනතාව ඒක පිළිගනීවිද? ඔවුන් ලෑස්තිද එහෙම විසඳුමක් Tamanට දෙනවා කියන ඒ ඉස්සරහටත් ඉදිරි මැතිවරණවලදීත් ඕක පාවිච්චි කරන්න පුළුවන්ද? නෑ, මං මේක දිහා බලන්නේ මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතා එහෙම කිව්වට අපි උත්සාහය ගත්තේ හැම පක්ෂයම එකඟ වෙන්න පුළුවන් ආකාරයට මේ එකඟතාවයට එළඹ වෙන්න. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය වෙනම යෝජනාවක් ඉදිරිපත් කරේ නෑ. හැම වෙලාවම අගමැතිතුමා කිව්වේ මේ සාකච්ඡා වලින් එකඟ වෙන්න එකක් මටත් එකඟ වෙන්න පුළුවන් කියන එක. ඒ වගේ තමයි ඒ යෝජනා මාලාවක් ඉදිරිපත් කරේ. ඉතින් හැම එකනම එකඟ වෙන්න පුළුවන් තැනකට එන්නට තමයි අපිත් අපේ ඉලක්කයෙන් පොඩ්ඩක් ඉවසලා පල්ලයට ආවේ. හැම එක එක ඉලක්කේ තියෙන්න පුළුවන් වෙන වෙන පක්ෂවලට. හැබැයි එකඟතාවයට එන්න ඕනේ නම් අපි ටිකක් අත්තරින්න ඕනේ. ඒ වගේ තමයි මේකට ආවේ. හැබැයි ඒක කරන්න බැරි තත්ත්වයට දැන් ඇවිත් තියන්නේ වෙන කාරණාවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගියාට පස්සේ ඒක දැන් 3-2 බලය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක දැන් කරන්න බැරි තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ හේතු උඩ අපිට බැරි වෙන්නේ දැන් ගිහිලා ජනතාවට කියන්න අපි මේ උත්සාහය දරුවා මෙච්චර දුරට අපි ආවා කියන එක අපේ ජනතාවට දන්නවා. අපි මේ කාර්යභාරය හරි ආකාරයට අපේ පැත්තෙන් ඉටු කරා කියන එක අපේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඒක බැරි වෙච්ච ගමට ඒක ඒකට අපි නෙවෙයි වරදකරු කියන ඒකත් අපේ ජනතාවට දන්නවා. ඒ නිසා ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මැතිවරණයට කාලේ අපි ගිහිල්ලා මේ ඉලක්කයට අපි තාමත් උත්සාහ ගන්නවා කියලා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමට එන්න කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ මේස වඩා වාඩි වෙලා ඒකට කල් යනවා. ඒක පාර්ලිමේන්තු කාලේ සමහර වෙලාවට ඉවර කරන්න බෑ. මේක අවුරුදු 70 කාලේ තියෙන ප්‍රශ්නයක්. ඒවා අපේ ජනතාවට හොඳටම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දෙමළ ජනතාවත් රැවටීමට ලක් කරනවා කියලා චෝදනාවක් කරොත් දෙමළ සමාජයෙන්ම කවුරු හරි ඔබතුමා මොකක්ද ඒකට දෙන්නේ? නෑ, උඟක් අය ඒ චෝදනා කරනවා තමයි. එනමුත් බෞද්ධරේ ජනතා අපිටත් ඒ වගේ චෝදනා තියෙනවා. අපිත් මේ විනේශ්වර මහතා දැන් කියපු දේ තියෙනවනේ. ඒ මැතිවරණය තමයි අපි බලන්න ඕනේ. ඒක බෞතර ජනතා ඒක පිළිගන්නවද, ඒ චෝදනා පිළිගන්නවද නැත්ද කියන එක. යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා ඔබතුමන්ලා කාර්යභාරයක් කරා. ඊට පස්සේ ඒක ආරක්ෂා කරගන්නත් ඔබතුමන්ලා කටයුතු කරා. ඔබතුමන්ලා අවස්ථා කීපයකදී ඒ වෙනුවෙන් පෙනී සිටියා, උදව් කළා. අද වෙනකොට දැන් එහෙම පවතින ආණ්ඩුවක් රැකගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ ඒ ආණ්ඩුවෙන් සමාජයට මේ රටට යම්කිසි සෙතක්
සුභසිද්ධියක් සිද්ධ වෙනවනන්නේ ඔබතුමන්ලා විශ්වාස කරනකොට විදිහට අද වෙද්දී ඔබතුමන්ලා මේ ආරක්ෂා කරගත්ත ආණ්ඩුවෙන් රටට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ රටට බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා දැන් අපි අපේ ජනතාවගේ ආරක්ෂක පැත්තෙන් බැලුවොත් උගක් දේවල් වෙලා තියෙනවා බය නැති මේ වාතාවරණයක් ඇති කරලා තියෙනවා 2015 මැතිවරණ කාලේ පාර්ලිමේන්තු මැතිවරණ කාලේ මට කෙනෙක් ඇවිල්ලා කිව්වා දැන් මාස 8 ඉක්ම වෙන්න ඒ කාල වාතාවරණයනුත් කිව්වා මම අපි දැන් ඐඩෙන්ටි කාඩ් ගෙනියන්න ඕනේ නැහැ එළියට බයින්න වෙලාවේ ඒ වගේ විරුද්ධ වෙලා තියෙනවා කියලා කිව්වා ඉතින් ඒ වගේ ජනතාවට දන්නවා ඒ වාතාවරණය වෙනස් වෙන චෙක් පොයින්ට් නැති එකෙන්ම ආරක්ෂාව තහවුරු වෙනවා කියලා හිතන්න පුළුවන්ද අපිට අත්දැකීම් තියෙනවා දැන් මෑතක චෙක් පොයින්ට් තිබුණා කියලා ආරක්ෂා තහවුරු වෙන්නේ නැහැ ඒක හිරිහර කරන්නත් ඒ වගේම තමයි අනිත් පැත්තට චෙක් පොයින්ට් නැතිවීමෙන්ම ආරක්ෂාව තහවුරු වෙනවා කියන එක අවශ්‍ය නම් තියෙනවනේ දැන් උතුරේ ඉඳලා මොන තර්ජනයක් ආවේ නැහැ රටට ඒ චෙක් පොයින්ට් ගලවුවාම ඉතින් ඒක එකක් ඒ වගේ බොහෝ දේවල් දැන් ඉඩම් හුඟක් නිදාස් කරගත්තා නැවත පදිංචි වෙන්නට අපේ ජනතාව යන්න පුළුවන් වුණා ඒ වගේ දේවල් හුඟක් සිදු වුණා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන් වුණා ඔබලිත් එක් පනේ 360 සජීව සංවාදයේ සමගින් 0115 2383 83 අපේ දුරකථන අංකය 0115 2383 83 ඔබතුමා සඳහන් කරා මේ ආරක්ෂාව සම්බන්ධයෙන් බය නැති වෙලා තියෙනවා කියලා නමුත් ඇත්තටම සමස්තයක් විදිහට රටේම බහුතරය හිතාගෙන හිටියේ එහෙම තමයි දැන් බයක් නැහැ දැන් ප්‍රශ්නයක් නැහැ කියලා නමුත් පසුගිය දිනවල සිද්ධ වෙච්ච මේ ප්‍රහාරයත් එක්ක පාස්කු ඉරිදා ඇති වෙච්ච තත්ත්වයක් එක්ක සැකයක් ඇති වෙලා තියෙනවා රටේ ආරක්ෂාව අර දැන් සියලු ප්‍රශ්න අවසන් කියලා ආරක්ෂාව අවතක්සේරු කරලා තිබිච්ච නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන චෝදනාව එක පැත්තකින් ආණ්ඩුවට එල්ල වෙනවා දැන් රටේ ආරක්ෂාව ගැන මේ ඇති වෙච්ච තත්ත්වය මේකෙදි මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළෙම අපිට තේරෙනවා නොසලකා හැරීම් සිද්ධ වෙලා තියෙනවා කියලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයාට එතනින් ආරක්ෂක නිලධාරීන්ට DIGලට පොලිස්පතිවරයා හමුදාව මේ සියලු අංශවලට මේකේ කොටස් විහිදිලා යනවා. සමස්තය විදිහට ගත්තම මේ හැමතැනින්ම මේ මෙච්චර නොසලකා හැරීමක් සිද්ධ වුණේ ඇත්තටම රටේ ආරක්ෂාව ඒ තරම් වැදගත් නැහැ කියලා වුන් හිතපු නිසාද? නෑ මේ පැත්තෙන් ඒ වගේ තර්ජනයක් තිබුණු බව දැනගෙන හිටියා කීප දෙනෙක් දැනගෙන හිටියා ඒ නමුත් ඒක ගැන හරි ආකාරයට අවධානය යොමු කරේ නෑ ඒ අවධානය යොමු නොවීම තමයි ප්‍රශ්නේ කියන්නේ දැනගෙන හිටියා දැනුවත් කිරීම සිද්ධ කරලා තිබ්බා නමුත් සමස්තය ඒ කියන්නේ මේ 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 පණිවිඩේ එන තැන පණිවිඩකරුවා තමගේ පණිවිඩේ ගෙනාව. හැබැයි පණිවිඩේ බාරගත්ත කිසිම තැනකින් මේකට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒක ගැන අපි දැන් හොයාගෙන ඉන්නවා. ඒ නිසා ඒක ඒ විමර්ශනය ඉවර වෙන්න ඉස්සෙල්ලා මම ඒක ගැන මොනවත් කියන්න බෑ. පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව මමත් සමාජිකයෙක්. ඒ නිසා ඒ කටයුතු ඉවර කරලා අපි වාර්තාවක් දෙන්නත් එක්ක ඒක ගැන කතා කරන එක සුදුසු නෑ. හොඳයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව කතා කරන්නට අවශ්‍යයි. ඔබතුමන්ලාගේ මේ ක්‍රියාවලිය කොයිතරම් දුරට වැඩක් තියෙනවද කියන කාරණේ දැන් මේකෙදි ආරක්ෂක ලේකම්වරයා ඉවත් වුණා. හැබැයි පොලිස්පතිවරයා ඉවත් කරගන්න බෑ. රටේ පොලිස්පති මේ වෙන විට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. නමුත් එතුමා තාමත් පොලිස්පති. එතුමාව අඩුම තරමේ නිවාඩු යවන්නවත් ඒ කියන්නේ
තාවකාලික වැඩතහනමක් කරන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. එතකොට එහෙම 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 තත්ත්වයක් ඇති වෙන්න ගොඩක් දිනෙකගේ තර්කයේ තමයි මේ 19 වෙනි සංශෝධනය. ඒ කිසිම බලයක් නැහැ ඔහු සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. නමුත් පාර්ලිමේන්තුවට හැකියාවක් තියෙන ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. මොකක්ද පාර්ලිමේන්තුව කරන්නේ? පාර්ලිමේන්තුව මේ තීරණ කාර්ක සභාව පත් කරලා ඒක ගැන අපි දැන් විමසීමක් කරනවා. ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා මොනවත් කරන්න බෑ. මොනවාද පොලිස්පතිවරයාට වගකීමක් තියෙනවා. ඒකෙන් කවුරුත් නෑ කියන්නේ නෑ. එනමුත් ඒ එක පුද්ගලයා ඔළුවට මේක දාලා අනිත් අය බේරන්නත් බෑ. ඒක නිසා අපි අපේ විමසනයට පසුව අපි වාර්තාවක ඉදිරිපත් කරනවා. ඒක උඩ පාර්ලිමේන්තුවේ ක්‍රියා කරයි. එතෙක් ඔහුව තාවකාලිකව වැඩතහනම් කිරීමකටවත් ලක් කරන්නට හැකියාවක් නැද්ද? ඒ කරලා දෙන්නේ තියෙන්නේ. එතුමා නෙවෙයිනේ දැන් පොලිස්පති ධුරේ වැඩ කරන්නේ. ඒක නීත්‍යානුකූල. ඔය නීත්‍යානුකූලව ද කොමාරි ඇක්ටිං පොලිස්පති කෙනෙක් ඉන්නවා. ඔහුගේ කාල ඔහුගේ කාල සීමාව පිළිබඳව ප්‍රශ්න නැද්ද? කියන්නේ ඔහුට එහෙම ඒ කාලේ වැඩ කරන්නට පුළුවන්ද? සති කොච්චරකටද වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්නට හැකියාව තියෙන්නේ? එහෙම එහෙම ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද? ගැටලුවක් නැද්ද? නීතිපති උපදේශීලා තියන්නේ තව නියෝජ්‍ය පොලිස්පති 6 දෙනාට එරෙහිවත් මේ ක්‍රියා කරන්න කියලා. මේ සිදුවෙච්ච මේ ප්‍රහාර ගැන අපි බලනකොට මේක ලොකු දෙයක්. මේක ගැන නිකම්ම ඔක්කොම අපි ඉවත් කරලා යන්නත් බෑ. ඒ නිසා මේක ඉවසීමෙන් හරි ආකාරයට අපි මසලා බලන්න ඕනේ කටයුතු කරන්න ඉස්සෙල්ලා. ඒ ඒ ඒ ඒ වැඩ තමයි අපි දැන් තේරී කාර්ක සභාවේ අපි කරන්නේ. ඒක අපේ වගකීම. පාර්ලිමේන්තුවේ හරහා තමයි පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව හරි ආකාරයට විමසීමක් කරලා වාර්තාවක් ලබා ගන්න ඕනේ. ඒක තමයි අපි දැන් කරන්නේ. හොඳයි. 10 සහ 11 ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සම්බන්ධින ආණ්ඩුවට එරෙහිව ගෙනෙන්නට යෝජනා කරන විශ්වාස භංගය ඒක ගෙන්නෙත් මේ පාස්කු ප්‍රහාරයට මූලික කරගෙන. මේකෙදි ඔබතුමන්ලගේ ස්ථාවරයේ මොකද්ද? ඔබතුමන්ලා ආණ්ඩුව ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් වෙනත් ස්ථාවරයකට? අපි තාම ඒක ගැන තීරණයක් අරගෙන නැහැ. හෙට දවසේ තමයි අපේ පාර්ලිමේන්තු කණ්ඩායම කොළඹට එන්නේ. හෙට අනිද්දා වගේ අපි කතා කරලා අපි තීරණයක් ගන්නවා ඒක ගැන. ඔබතුමන්ලා තීරණයක් කරන්නේ නැහැ කියන ඔබතුමන්ලට තාම විශ්වාස නැද්ද ආණ්ඩුවේ දුර්වලතාවයන් මේ පාස්කු ප්‍රහාරයට බලපෑවා කියන එක? ආණ්ඩුව දුර්වලතාවය තියෙනවා තමයි. ආණ්ඩුව ඉවත් කරලා ඉන්පසුව මොනවද කරන්න කියන ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා එයා තමයි ඒක තියාගෙන මේ ලෝ ඇන් ඕඩරුත් එයා නීති විරෝධී ලෙස තියාගෙන ඉන්නවා. ඒ කාලේ තමයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා ගැනත් අපි හිතන්න ඕනේ මේකට තීරණය ගන්න ඉස්සෙල්ලා. හොඳයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්න කිරීම් සිද්ධ කරගෙන යනවා. මොකක්ද ඔබතුමන්ලට ඇත්තටම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා සිද්ධ කර හැක්කේ? මොකද මේක පරීක්ෂණ කරන්න කොයිතරම් දුරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ දැන් ඔබතුමන්ලා ගෙන්නනවා මේ තේරීම් කාරක සභාව හමුවට විවිධ පුද්ගලයන්. ඒ කවුරු ගෙනාවත් වැරදිකරුවෙක් කවදාවත් කියන්නේ නැහැ මම වැරදි, මව් මගේ වැරද්දක් වුණා කියලා කියන්නේ නැහැ. ඔවුන් ගේන්නේ හැමතිස්සෙම තමන් නිදොස් වීම සඳහා තමයි සාක්ෂි අරන් එන්නේ. එතකොට ඔබතුමන්ලා ප්‍රශ්න අහනවා. ඔවුන් අපි නිවැරදි, අපේ අතේ ප්‍රශ්නයක් නැහැ කියලා යනවා. දැනට බලාගෙන ඉන්න අයට ඒ වගේ තමයි පේන්නේ. හැබැයි අපි මේ ඉවරුණාට පස්සේ අපේ වාර්තාවේ අපි අපේ නිර්දේශය කියනවා. ඒ වෙලාවේ තමයි දැනගන්න පුළුවන් අපි මොනවද කොහොමද මේ කටයුතු කරා කියලා. දැන් කියන්න බෑ ඒක ගැන.
CIDකින් මේකෙදී ලබා දීලා තියෙන වார்த்தාවක් දැන් විශේෂයෙන්ම මේ බදුදීන් මහතා සම්බන්ධයෙන් ඔහුගේ වැරද්දක් නැහැ කියලා. ඒක එහෙම දැන් සතියක වගේ කාලයකින් තමයි මේ වார்த்தාවෝන් ලබා දෙන්නේ. ඉතින් ඊටාත්ම කාර්යක්ෂම ලෙස CID එක මෙතනදි කටයුතු කරලා තියෙනවා. දැන් ඒවා පිළිබඳව විශ්වාසය තබන්නට හැකියාව තියෙනවද? ඒ පිළිබඳව විශ්වාසය තබලා ඔබතුමලට කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. අපිටත් බදුදීන් මාතාට මේ සිද්ධියටත් සම්බන්ධයි කියලා කවුරුත් මොන චෝදනාවක් අපිටත් ඉදිරිපත් කරලා නැහැ. වෙන වෙන චෝදනා කීපයක් තියෙනවා. හැබැයි මේ ප්‍රකාරයට එතුමාට සම්බන්ධයක් තියෙනවා කියලා කවුරුත් චෝදනා කරලා නැහැ. ඉතින් CID විමර්ශනය කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් කරා සභාව මේකට අත දාන්න එපා කියලා කියන කටියකුත් ඉන්නවා. ඉන්පසුව CID විමසලා වාර්තාවක් දෙන විට ඒක කොහොමද විශ්වාස කරන්නේ කියලා ආන කටියකුත් ඉන්නවා. ඒ නිසා මේ සිද්ධියට එතුමාටත් සම්බන්ධයක් තියෙනවා කියලා තමයි CID බලලා අපිට වාර්තාවක් දීලා තියෙනවා. ඒක එච්චරයි තියෙන්නේ. අපේ වාර්තාව අපි දෙන්න යන වාර්තාව ඒ වගේ එකක් නෙමෙයි. ඒක සිද්ධිය ගැන නෙමෙයි. ඒ පසු මේ බිම වාතාවරණය කොහොමද හැදුනේ, ඉස්සරහට අපි මොනවද කරන්න ඕනේ කියලා ඒක මීට වඩා මේ බ්‍රෝඩ් ස්කෝප් එකක් තියෙනවා. ඒක කොහොමද විමර්ශන සිද්ධ කරන්නට තියෙන හැකියාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට? ඒ කියන්නේ දැන් අපරාධ පරීක්ෂණයක හා සම්බන්ධව පරීක්ෂණ කරන ඒ සිද්ධියට කවුද වරදකරු කියන ඒක හරි නැරෝ ස්කෝප් එකක් තියෙන්නේ. පාර්ලිමේන්තුව අපි කරන්නේ අපේ වාර්තාව එනකොට දකින්න පුළුවන්. රටට අපි එළිදරව් කරනවා අපේ විමර්ශනවලදී මේවා එළිදරව් වුණා. මේක අවුරුදු 10ට ඉස්සෙල්ලා මේකේ වුණේ මේ වගේ වුණා. උගක් අවස්ථාව අපිට කියලා තියෙනවා ජහරාන්ගේ දේශනා මොන හේතුවට එයා කතා කරා කියලා. ඒ පසුවිම් ගැන අපි කියනවා රටට. ඉතින් ඒක හරි මේ එක සිද්ධිය ගැන විතරක් නෙමෙයි. කොහොමද මේ රැඩිකලයිසේෂන් සිදු වුණේ ඒ වගේ දේවල් ගැන අපි කියනවා. ඒක රට දැනගන්න ඕනේ. එක දවසින් 6 දෙනා නිකම්ම ඇවිල්ලා මේක කර එකක් නෙවෙයිනේ. ඒක අවුරුදු කීපයකට පසුවිමක් තියෙනවා. ඉතින් ඒක ගැනත් හොයාගන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවට තමයි මාජනතාගේ නියෝජිතයන් වශයෙන්ුත් අනිත් එක මේ ජුඩිෂල් පවර් තියන්නේ පාර්ලිමේන්තුවට පළමු වෙන්න. ඒ නිසා ඒ වගකීම් පාර්ලිමේන්තුව හරහා තමයි කරන්න ඕනේ. ඔබතුමා කියන කාරණේ පැහැදිලි. දැන් මේ වගේ ත්‍රස්ත ක්‍රියාවක් එක සැරේට සිද්ධ වෙන්න බෑ. මේකට යම්කිසි පසුබිමක් තියෙනවා. ඒ පසුබිම පිළිබඳව රට දැනුවත් වෙන්නට ඕනේ. මොකද ඉදිරියේදී හොය වැනි දෙයක් සිදු නොවන්නට වග බලා ගන්න නම් රටේ සියලු ජනතාවත් මේ වගේ පසුබිමක් මෙහෙම නිර්මාණය වෙන්නට හැකියාව තියෙනවා කියන කාරණේ පිළිබඳ දැනුවත්භාවයක් තියෙනට අවශ්‍යයි. නමුත් මං අහන්නේ දැන් මේ තේරීම් කාරක සභාව පත් කරන්නේම මේ පාස්කු ප්‍රහාරය ඉලක්ක කරගෙනනේ. මේකට සම්බන්ධ ඍජු ලෙස සම්බන්ධ ආසන්නතම වැරදිකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ හැකියාවක් ඔබතුමන්ලට තියෙනවා දැන්? ඒක අපිට නෑ. ඒක CID ද පොලිසියද ඒ කරලා ඉදිරිපත් කරන නිවසාවියට වැරදිකරු. අපි ඒක ගැන බලන්නේ නෑ ඔබතුමන්ලා. මේ අපි බලන්නේ බ්‍රෝඩර් මේ ස්කෝප් එකක් අපි බලන්නේ. හැබැයි ඒකෙන් ප්‍රයෝජනක් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෝප් කමිටි එකෙන් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් උත් කරුණු මහ විශාල ප්‍රමාණයක් එක්ස්ප්‍රෙස් කරා. ඉන්පසුවත් CID විමසීමක් කරන්න සිදුනානේ. ඒක තමයි. දැන් ඒ වගේ තමයි මේකත්. මේ වාතාවරණය මොකද මේකේ ඒ බැඳුම් කර සිද්ධියේදී මිනිසුන්ට ප්‍රයෝජනයක් උනේ. මේකේ වැරදිකරුවෝ හොයාගන්න මේ අවස්ථාව ලැබුණේ CID එක සහ ජනාධිපති විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් එක හරහා තමයි. ප්‍රශ්න කිරීම කරලා අපරාධ පරීක්ෂණයක් ස්වභාවයෙන් මේක කරන්න පුළුවන් උනේ. ඒක ඉස්සෙල්ලා සීමෙන් තමයි වරද්දක් සිදු වෙලා තියෙනවා. ඒකෙන් පාඩු කොපමණද කියලා ඒවත් ජනතාව දැනගන්න ඕන දේවල්. ඒවා එළිදර වුණේ ඒ කෝප් කමිටි වාර්තාවට.
එනිසා අපි මේ දෙකට මේ වෙනස අපි දැනගන්න ඕනේ. CID ජනතාව දැනගත්තට පමණක්ම මදිනේ ඔය ඒ කෝට් කමිටියේ ජනතාව දැනගත්තා නම් ලාභයක් ලැබුණේ නැහැ නේ. ඒකට වැරදි කරුවන්ව මේ අවශ්‍ය තැන්වලට මතය තමයි දැනුම ලබා දෙන්නේ. නීති සකස් කරන ක්‍රියාවලිය ඔක්කොම සිදු වෙන්නේ අපි නියෝජිත වශයෙන් කටයුතු කරන්නේ ජනතාවට ඒ මතය තිබුණා විතරයි අපිට ඒක කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකමයි. හොඳයි අපි නැවතත් කෙටි විරාමයකට යොමු වෙනවා. විරාමෙන් අනතුරු යලිත් හමු. ඔබයාලිත් එක් පැනි තුන් සැහැට සජීව සංවාදය සමගින් දැන් කෝප් සමවෙන්න තේරිම්කාරක සභාවට එන්නේ නෑ කියලා දයාසිරි ජයසේකර මහත්මයා කියනවා. ඔහු එක්වරක් නම් ඔහු ආවේ නෑ ඇත්තටම. මේ සම්බන්ධයෙන් මොකක්ද ගන්න පුළුවන් තීරණ? මේකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාවක් තියෙනවද? ඔව් තියෙනවා. ඒක ආව නැත්තොත් ඒක දැනුවම් කරන්න පුළුවන්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගයෙන් තමයි ඒක කරන්න ඕනේ. එනමුත් මං හිතනවා එතුමා එනවා. දැන් දාවෙනිදා අපි නැවත එතුමාට එන්න කියලා තියෙන්නේ. මං හිතන්නේ එනවා කියලා. නාවොත් නාවොත් ආවේ නැති වුණොත්? ආව නැති වුණොත් අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ගය ගන්නවා තමයි. නීතිපතිවරයාගේ ස්ථාවරය මොකක්ද ඔබතුමන්ලාගේ මේ තේරිම්කාරක සභාව සම්බන්ධයෙන්? නීතිපතිවරයාට ජනාධිපතිතුමාගේ ලේකම් වරයා ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුමේ මොනවද ලියලා තියෙනවා කියලා අපිට දන්නේ නැහැ. ඒකට පිළිතුරු වශයෙන් නීතිපතිතුමා ජනාධිපතිවරයාට ලියුමක් එවලා තියෙනවා. ඒක අපිට ඉදිරිපත් කරා. ඒකෙන් කියලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කීපයක් තියෙන නිසා මේක මේ තේරිංකාරක සභා විමසීමක් ඉදිරියට ගෙනියන එක සුදුසු නෑ කියලා එයාගේ මතය කියලා අපිට ඒ ලියුම ඉදිරිපත් කරා. අපි ඒක ගැන සොයා බලලා අපි කතානායකතුමාට අපි ඔක්කොමලා අස කරලා ලියුමක් දුන්නා. දැන් අපි ඉස්සරහා එළිදරව් වෙච්ච සාක්ෂි උඩ ඒ වෙලාවේ අපිටත් ඇවිල්ලා කිව්වා අවුරුදු දෙකට ඉස්සෙල්ලා අවුරුදුකට ඉස්සෙල්ලා මේ අය ගැන ජාරාන් ගැන නීතිමය ක්‍රියාවලිය හුඟක් තියලා තියෙනවා. අයව අතරන් කොට අරගන්නට මේ වොරන්ට් ඔෆ් අරෙස්ට් තිබුණා. ඉන්පසුව බ්ලූ නෝටිස් ඉන්ටර්නැෂනල් බ්ලූ නෝටිස් එකකුත් අරගෙන තිබුණා. ඒ කාලයේදී නීතිපතිවරයාගෙන් උපතිස් අහලා පොලිසියෙන් ඉල්ලලා තියෙනවා ඒක ගැන ගයිඩන්ස්. ඉන්පසුව තුන්සරයක් ඒක ගැන රිමයින්ඩර්ස් ඇරලත් නීතිපතිවරයාගෙන් ඔපිනියන් ගයිඩන්ස් ආව නැහැ කියලා අපිට කියවලා තියෙනවා. ඉතින් ඒක ගැනත් අපි බලනවා. අපේ වාර්තාවෙන් අපි ඒක ගැනත් නීතිපතිවරයාගෙන් අපි විමසන්න ඕනේ. ඒ වගේ තිබුණාද? ඉල්ලලා තිබුණාද? ඇයි ඕගලන් ඒ විමසීමකට සහය දුන්නේ නැත්තේ? එහෙමනම් ඉතින් ඒ වගේ අපි බලන්නේ මේ එක්සිකියුටිව් පැත්තෙන් මොනාරි මේ වගේ නොසැලකීම තිබුණාද නැත්ද කියලා වාර්තා. ඉතින් ඒ වාතාවරණය උඩදී නීතිපතිවරයා දැන් කියන්න බෑ පාර්ලිමේන්තු මේක ගැන මක් කරන්න එක සුදුසු නෑ කියලා. නමුත් දැන් කතානායකවරයාගේ ප්‍රධාන නීති උපදේශකවරයානේ නීතිපති වෙන්නේ. එතකොට එතුමා මේ අවස්ථාවේ සඳහන් කරනවා නම් මේක යන්නේ සුදුසු නෑ කියලා. ඒක නොසලකා හැර සිදු කිරීම සුදුසුද? විශේෂයෙන් එතුමාගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ුත් අපි විමසන වෙලාවේදී එතුමා එක ගැන නෑ විමසන්න එපා කියලා
උපදේශයක් දෙන එක අපි පිළිගන්න බෑ. ඒකත් අපි කිව්වා. අනිත් එක ශේෂාධිකරණයේ නඩු තියෙන නිසා මෙතන මේ සබ්ජුඩිස් කියලා කියන්නේ මේක සබ්ජුඩිස් නෙවෙයි. ඒකට අනුර බණ්ඩාරනායක මහත්තයාගේ මාතාගේ තීරණයක් තියෙනවා. චමල් රාජපක්ෂ මාතාගේ තීරණයක්ත් තියෙනවා. ඒවා ඔක්කොම අපි අවධානයට යොමු කරලා ලිවක් දුන්නා. ඉන් පසුව කතානායකතුමා ඒ ගැන පිළිතුරක් යවලා තිබුණා ජනාධිපතිවරයාට. ඒ නිසා අපි ඒක නිකං ප්‍රතික්ෂේප කරේ නෑ. අපි ඒක ගැන බලලා නීතිමය තත්ත්වයත් අපි අධ්‍යයනය කරලා අපි ස්ථාවරයක් ගත්තා. කතානායකතුමාත් ඒ වගේ ස්ථාවරයක් තමයි අරගෙන තියන්නේ. අග්‍රාමාත්‍යවරයා ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයාටත් එන්න කියනවා කියන මේක තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ එතුමාව? දැන් අපිට දැනටම සාක්ෂි මේ වෙලා තියෙන්නේ මේ ආරක්ෂක කවුන්සිල් ගැන. ජාතික ආරක්ෂක කවුන්සිල් රැස්වීම් තිබුණාද නැත්ද, ඇයි තිබුණේ නැහැ, කවුද ඒකට ගෙන්න ගන්නේ, කවුද ගෙන්න ගන්න එපා කියලා නියෝගය තිබුණේ, ඒ වගේ ඇවිල්ලා තියෙනවා. දැන් IGPට එන්න එපා, එයාට ඉන්විටේෂන් එවන්න එපා කියලා ජනාධිපතිවරයාම තමන්ට කිව්වා කියලා හේමසිරි ප්‍රණාන මහත්තයා අපිට කිව්වා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ආගමතුමා කියලා දිනවා රටට මං ආරක්ෂක කවුන්සිලට ගියේ නැහැ කියලා. ඉතින් එතුමාගෙන් අපි ආන්න යනවා ඒ ගැන. හැබැයි දැන් නිල තනතුර ඒ ආරක්ෂක කවුන්සිලයට යන්න බැඳී සිටිනවානේ. ඒ කියන්නේ ඔහු රනිල් වික්‍රමසිංහගේ කෝයවත් ලියලා නැහැ. ඒ වගේ නීතියක් නැහැනේ. ඒ ආරක්ෂක කවුන්සිල් මේකමයි කියලා නීතියක් නැහැ. ඒක මේ ට්‍රැඩිෂන් වගේ තියෙන එකක්. ජනාධිපතිවරයා තමයි කැඳවන්නේ. ඉතින් ජනාධිපතිතුමා කිව්වනම් මේ අයවට මොනවද මේ ඉන්විටේෂන්ස් එවන්න එපා කියලා කිව්වම ඒගොල්ලන්ට එවල නැහැ. ඉතින් ඒමයි වෙලා තියෙන්නේ. දැනට අපිට එළිදරව් වෙච්ච මේ සාක්ෂියණු ඒකයි මං කිව්වේ තාම ඉවර නැහැ. මේ වෙලාවේ මම ඒක ගැන කතා කරන එකත් එච්චර සුදුසු නැහැ. හැබැයි මේක රටටම ප්‍රසිද්ධම එළිදරව් වෙච්ච සාක්ෂි. ඒක ගැන අපි ජනාධිපතිවරයාට ගෙන් කතා කරන්න ඕනේ. එයාටත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ. දැන් එයා ගැන එයා මේම කිව්වා, එයා ගෙන්න ගන්න එපා කියලා කිව්වා කියලා සාක්ෂි මේ වෙලා තියෙනවා. ඉතින් එයාටත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ. ජනාධිපතිවරයාත් කියනවා තමන් එන්නේ නැහැ කියලා මේ තේරිම් කරා. එයා එනවද නැත්ද එක වෙන කතාවක්. ඉස්සෙල්ලා අපිට වගකීමක් තියෙනවා එතුමාට ඒ අවස්ථාවක් දෙන්න ඕනේ. දැන් දෑසිරි ජයසේකර මහත්මයා එන්නේ නැත්නම් ඔබතුමාලට තීරණයක් ගන්න පුළුවන් නේ. ජනාධිපතිවරයා ආව නැත්නම් ඒකට තීරණයක් ගන්න පුළුවන්. එතුමාටත් දැනුවම් කරන්න පුළුවන්. මේ නෙමෙයි මාස පහක් ඉක්මනට පස්සේ මේ සිදුවීම ගැනත් එයාටත් දැනුවම් කරන්න පුළුවන්. කියන ජනාධිපති දුරය අවසන් වුණාට පස්සේ කරන්න පුළුවන්. හොඳයි. දැන් ගොඩ දෙනෙක් කියන තවත් චෝදනාවක් තමයි මේ තේරීම්කාරක සභාව මගින් ඒහිදී ප්‍රශ්න කිරීම මගින් ඔවුන්ට අපරාධ පරීක්ෂණයක් සිද්ධ කරන ආකාරයට පරීක්ෂණ කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේක හරහා සිද්ධ වෙන ඔබතුමන්ල ප්‍රශ්න අහනවා, එන අය උත්තර දෙනවා. අපි නිවැරදි, අපිට අපේ මෙහෙම අපිට ප්‍රශ්නයක් නැහැ, අපි හරියට වැඩ කරලා තියෙනවා, අපි මේ සියලු චෝදනාවල් අපි පිළිගන්නේ නැහැ කියලා ඒ ආදී වශයෙන් මේ එන අය පිළිතුරු දෙනවා. මේ තේරීම්කාරක සභාව එක පැත්තකින් ඒක පාර්ශීයයි, විපක්ෂය නියෝජනය කරන අය මෙතන නැහැ. මොනෑම් හෝ හේතුවක් නිසා ඔවුන් තමයි මේකෙන් ඉවත්. ඔව්, ජනතා විමුක්ති පෙරමුණ සහ ඔබතුමන්ලා දෙගොල්ලන් පිළිබඳවම තියෙන්නේ සාමාන්‍ය පොදුමතය. ඔබතුමන්ලා ඔක්කොම එකට වැඩ කටයුතු කරනවා කියන එකනේ. ඔබතුමාම කියනවානේ ඔබතුමන්ලත් ජනතා විමුක්ති පෙරමුණත් මේ ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා කටයුතු කරා කියලා. කාරක සභාවට ගියාට පස්සේ අපි ඒක ගැන බලන්නම නැහැ. කවුරුත් දන්නවා පාර්ලිමේන්තු කටයුතු ගැන දන්න කවුරුත් දන්නවා. ඒ කාරක සභාවට ඇතුළු වුණාට පස්සේ අපි පක්ෂ ભેදය ගැන බලන්නේ. අපි ඒ කාරක සභාව ගැන තමයි අපි බලන්නේ. ඒක පිළිබඳ ඔබතුමන්ලට විශ්වාසය, නමුත් ඒක පිළිබඳ ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නට ඕනනේ. ජනතාවට විශ්වාසය වෙයි අපි අපේ වාර්තාව දැක්කට පස්සේ. දැන් ඒ සිදුවෙන දේ දයලා බලලා කියන දේ ගැන අපි එච්චර මේ
ඔළුවට ගන්නෑ මොනවද අපේ වාර්තා වෙනකොට උසාවියේ කියලා එකෙනෙක් සාක්ෂි දෙනකොට කවුරුත් කියන්නේ මං වැරදිකරු කියලා කියන්නේ හැබැයි ඒ නිසා ඒ ඒ කියන නිසා කවුරුත් කාටත් කියන්න බෑ දැන් විනිසුතුමා හිතයිද මෙයා වැරදිකරු නෑ කියලා එහෙම එකක් නෙමෙයි ඒක තමයි ඒගොල්ලන් කියන්නේ දේ හැබැයි ඉන්පසුව අපි මේක ගැන සලකා අපි වාර්තාවක් දෙනවා ඒ වාර්තාවේ එනත්ෙක් මේක ගැන තීරණයකට කවුරුත් එන්න බෑ හොඳයි හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් මේකට ගෙන්නන්නට සැලසුමක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා ඒක ඇත්තද එහෙම එහෙම සූදානමක් තියෙනවද ඔව් ඒක ගැනත් අපි සොයාබැලලා තියෙනවා එතුමාවත් ගෙන්න ගන්න ඕනේ මං හිතන්නේ මොනද එතුමාගේ කාලේනොත් මේ කටයුතු ගැන කරුණු කීපයක් එතුමාට ගිලා දුන්නා කියලා දෙන්නෙක් තුන් දෙනෙක් අපිට සාක්ෂි දී තියෙනවා මේ සාරාන්ගේ මේ සීඩී පටි කිපයක් යටම පෞද්ගලික දුන්නා කියලා. ඉතින් ඒක ගැන එතුමාගෙන් ආන්න ඕනේ. හොඳයි. රටේ පවතින නීතිය පිළිබඳව මේ වන විට යම් යම් අදහස් පළ වෙනවා විශේෂයෙන්ම මේ ඉස්ලාම් නීතියක් සහ රටේ තියෙන පොදු නීතිය. ඔබතුමන්ලා විශ්වාස කරන විදිහට මේ නීති පද්ධති එහෙම දෙවිදියකට කටයුතු කිරීමක් සිද්ධ වෙන්නට පුළුවන්ද එහෙම නැත්නම් මේක පොදු තනි එක නීතියක් යටතේ ගෙන මුළු රටම එක නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියලා දෙමළ ජාතික සන්ධානයේ විදිහට ඔබතුමන්ලා කොයි විදිහටද විශ්වාස කරන්නේ නෑ මං විශ්වාස කරන්නේ ඒ වගේ එක නීතියක් තියෙන්න ඕනේ කියලා මං විශ්වාස කරන්නේ නෑ මේ උඩ රට නීතිය කියලා එකකුත් තියෙනවා කැන්ඩියන් ලෝ වෙන නීතියක් තියෙනවා ඒක ගැන කවුරුත් කතා කරන්නේ නෑ දේශවලම කියලා කතා කරනවා මුස්ලිම් නීතිය කතා කරනවා සිංහලයට නීති දෙකක් තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ. කැන්ඩියන් ලෝ වෙනක නීතියක්. පාර්ත රට ඉන්න ආයත තියෙන්නේ රෝමන් ඩච් ලෝ. ඒක අපේ රටේ නීතිය නෙමෙයි. ඒක රෝමන් ඩච් ලෝ. ඒ වගේ අපේ රටේ පර්සනල් ලෝස් දැනට හතරක් තියෙනවා. පහක් කියලාත් කියන බ මුක්කුව ලෝ කියලා තව එකකුත් තිබුණා නැගෙනහිර පැත්තේ. දැන් ඒක ඩිස්යූස් වෙලා. ඒක හොඳ දෙයක්. වෙන වෙන සංස්කෘති එකතු වෙලා ක්‍රියා කරන එක රටට ඒක හොඳයි. එනමුත් ඒ නීති වලින් මේ සාමාන්‍ය තත්ත්වයේ ඊක්වලිටි කඩක් වෙනවා නම් මගේ පෞද්ගලික මතය ඒක නැති කරන්න ඕනේ. දේශවලමෙන් ඒ වගේ තියෙනවා මම ඒකට එරෙහිවත් සටහන් කරනවා. මැරීඩ් වුමන් දේශවලමේ ඒකේ මේ කොන්ට්‍රැක්චුවල් කැපැසිටි නෑ කියලා තියෙනවා. ඒක වැරදි. ඒ මේ කාලයකට ඒක පිළිගන්න බෑ. ඉතින් ඒ වගේ මුස්ලිම් නීතිය වුණත් ඒගොල්ලන්ගේ අනිත් දේවල් ඒගොල්ලන්ගේ තියාගන්න පුළුවන්. උඩරට ඒ කෙනෙක් අපේ කැන්ඩියන් මේ හෙරිටේජ් මේකමයි අපි මේ වගේ ඒක තියාගන්න පුළුවන්. හැබැයි ඒ ඊක්වලිටි ප්‍රොවිෂන් එක කඩ කරන්න ඉඩ දෙන එක හොඳ නෑ. දැන් ඒක තියෙනවා ඒක නිවැරදි කරන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික මතය. මගේ තියෙන්නේ ගැන මං කියන්නේ මගේ පෞද්ගලික මතය ඒ ඊක්වලිටි මොන පර්සනල් ලෝස් මගිනුත් කඩ කරන්න අපි ඉඩ දෙන්න බෑ. ඒක පර්සනල් ලෝස් විතරක් නෙමෙයි. දැන් ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් ඕඩිනන්ස් එකේ තියෙනවා පිරිමි ළමයින්ට පමණයි ඒක පවරන්න පුළුවන් කියලා. ඒකත් වැරදි. ඒවත් ඊක්වලිටි එකට යටත් වෙන්න ඕනේ. චම්පික රණවක මහත්මයා පළ කරපු අදහසකට මම යොමු වෙන්නට කැමතියි. එතුමත් ඔය දික්කසාද නීතිය සහ ඒ විවාහ නීතිය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. මම කැමතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න. දැන් රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවේ, රටේ පොලිස්පතිවරයා අත්අඩංගුවේ, තව නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු උසස් නිලධාරීන් 9 දෙනෙක් අනාගතයේ අත්අඩංගුවට ගන්න යනවායි කියලා මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා. මේ රට එක නීතියකට ගෙනෙන්නේ. මොනවද ඒ නීති? අපේ තියෙන්න බෑ ඉඩම් නීති එක එක තැන්වලට එක එක විදියට. අපිට තියෙන්න බෑ විවිධ විවාහ නීති. 16ට අඩු ළමෙක් එක ලිංගිකව එක්කහුනොත් එක එක තැනක දූෂණයක් කියන්නේ, අනිත් තැනක විවාහයක් කියන්නේ. එහෙම වෙන්න බෑ. මේ රටේ අපි ඉදිරියට යන නම් මිත්‍රෝරුනි අපිට පොදු දික්කසාද නීතියක්, පොදු විවාහ නීතියක්, පොදු උපත් නීතියක් අපි සකස් කරගත යුතුයි. අපි පුරවැසියෙක් හදනවා නම් මද්රාසා පාසලට ඇවිල්ලා අරාබි ජීවත් වෙන එකෙන් මේ රටේ පුරවැසිකමක් ගොඩනැගෙන්නේ නැහැ. පොදු අධ්‍යාපනයක් විය යුතුයි. රටේ පුරවැසියා නිර්මාණය කරන අධ්‍යාපනයක් විය යුතුයි.
මොකදබතුමාගේ අදහස? මං මුළුම ඒක පිළිගන්නේ නෑ. හැබැයි එතුමා කියන්නේ එකක් මං පිළිගන්නවා, මේ විවාහ වයස අපි කවුරුත් පිළිගන්න ඕනේ. දැන් 18 වෙනකල් ඒක තියන්න ඕනේ. මොනවද නැත්තම් ඒ ළමයින්ව මේ විවාහයට දෙනවා කියන එක පිළිගන්න බෑ. ඒක හැරන්න අනිත් දේවල් මං හිතන්නේ එක නීතියක් තියෙන්න ඕනේ කියන මතයට මම එකඟ වෙන්නේ නැහැ. ඔබතුමා විශ්වාස කරනවද මේ දේවල් වෙනස් කරන්නට හැකියාවක් තියෙනවා කියලා? මොකද දැන් ඔය දිකසාද නීති, විවාහ නීතිය සම්බන්ධයෙන් එතුමා පළ කරපු අදහස ඇත්තටම මේ ඉස්ලාම් දහමට අනුකූලව ඔවුන්ගේ තියෙන නීති පද්ධතිය සහ අපි පිළිගන්න සාමාන්‍ය පොදු නීතිය යටතේ තියෙන නීති පද්ධතිය මේවා වෙනස් කරන්න හැකියාවක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා? හැකියාව කියන්නේ පුළුවන් කමක් තියෙනවා කියලා, මේ නීති වෙනස් කරන්න. වෙනස් කරන්න පාර්ලිමේන්තුවට වෙනස් කරන්න පුළුවන්. හැබැයි මගේ මතය නම් ඒ වගේ බෞතර බලය භාවිතා කරලා ඒක සමාජයට පිළිගන්න බැරි ඒ දේවල් ඒගොල්ලන් වෙනුවෙන් කරන එක හොඳ නැහැ. ඒගොල්ලන්නුත් ඒ සමාජයේම ඉල්ලුවොත් එකඟ වුණොත් ඒක ගැන අපි ඒ ගැන සලකා බලන්න පුළුවන්. හැබැයි මුස්ලිම් නීතිය ගැන මම එකක් කියන්න ඕනේ. මුස්ලිම් කාන්තා කටි ඔක්කොම එකතු වෙලා කියනවා මේක වෙනස් කරන්න කියලා. අපි ඉදිරියට ආවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සකස් කරන වෙලාවේ. ඉතින් ඒක දිහා අපි බලන්න ඕනේ. පිරිමින් කියන විතරයි අපි බලන්න ඕනේ. 100%ම ඇවිල්ලා කිව්වා මේ ළමයින්ගේ වයස ගැන වෙනස් කරන්න කියලා. ඉතින් ඒක කරන්න හැකි එකක්. හොඳයි. මරණ දඬුවම් සම්බන්ධයෙන් ඒ ගැන කතා කරන්න කලින් මම ජනාධිපතිවරයාගේ අදහසකට යොමු වෙනවා. ද්‍රව්‍ය මර්ධනය කරන්න තමයි මරණීය දඬුවම් මම ක්‍රියාත්මක කරන්න අත්සන් කෙරුවේ. දැන් මරණීය දඬුවම් තීන්දුව කරලා අත්සන් කළාට පස්සේ මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ කොච්චර එළියට බහලා තියෙනවද? මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ තමයි උසාවි ගිහින් තියෙන්නේ. මොන නමින් ගියත් මොන නමින් පෙනී හිටියත් රාජ්‍ය නෝන නම් සංවිධාන වල නම් වලින් සිවිල් සංවිධාන කියලා මාධ්‍යවල කියන්නේ මේ ඔක්කොම මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ පිටිපස්සේ ඉඳන් මෙහෙවනවා. මද්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ අද ප්‍රබලයෝ, රටේ ලොක්කෝ දේශපාලන ભેදයකින් තොරව, නිලධාරි ભેදයකින් තොරව, විවිධ ශේෂ්ත්‍රවල ભેදයකින් තොරව ජාවාරංකාරෝ රකින්නාද ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් ඒ දඬුවම් වලට විරුද්ධව අද කවුද පෙළ ගැහිලා ඉන්නේ? ඒ පෙළ ගැහිලා ඉන්න හැම කෙනෙක්ම ඍජුව හෝ වක්‍රව මද්ද්‍රව්‍ය ජාවාරංකාරින්ගේ සල්ලි වලටයි වැඩ කරන්න කියලා මම බොහොම පැහැදිලිව කියනවා. ඔබතුමත් මේකට අයිතිද? මොකද ඔබතුමත් මරණ දඬුවම් සම්බන්ධයෙන් උසාවියට මං හිතන්නේ ජනාධිපතිවරයා මේ වගේ චෝදනා කරන එක හොඳ නෑ. රටේ ප්‍රධානියා මේ වගේ කතා කරන එකකුත් හොඳ නෑ. එතුමාටම දන්නවා එතුමා කියන දේ වැරදි කියලා, බොරු කියලා. එතුමාටම දන්නවා. ඉතින් මේ වගේ හැසිරෙන එක අපේ රටටත් හොඳ නෑ. අද අපි කැටි විරාමයකට යොමු වෙනවා. විරාමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් යම් කිසි කරුණු කාරණා ටිකක් තියෙනවා මට නිරවුල් කරගන්න. අපි විරාමෙන් අනතුරුව යමු. ඔබයාලිතෙක් පනතුන් සැට සජීව සංවාදය සමගින් මරණ දඬුවම් සම්බන්ධයෙන් ඇයි ඔබතුමා එකඟ නොවෙන්නේ? ඒක ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මොකද්ද ඔබතුමාගේ ස්ථාවරය මේ ගැන? ඒක ක්‍රියා කරාට පස්සේ වෙනස් කරන්න බෑ. ඒක ඒ හේතුවට පමණක් ඒකට මම විරුද්ධයි. දැන් මහා බ්‍රිතාන්‍යාවේ ඒක එහෙමයි වුණේ. මං හිතන්නේ 960 ගණන් වලින් ඒ කෙනෙක්ව මරණ දඬුවම් දුන්නට පස්සේ සාක්ෂි එළිදර වුණා. එයා නෙවෙයි, තව කෙනෙක් තමයි ඒ මරණ සිදුවීම ගැන. ඉන්පසුව මොනවද කරන්න බෑ, නිදහස් කරන්න බෑ. එයාව මරලා ඉවරයි.
ඉතින් ඒ හේත් අනිත් එක ඒ අපේ සිස්ටම් මේ ෆුල් ප්‍රූෆ් සිස්ටම් එකක් නෙවෙයි. ඒ නිසා අඩු තරමට ඒක වෙනුවෙනුත් ඒ නිසාත් මම මරණ දඬුවමට විරුද්ධයි. අනිත් එක අපි ප්‍රතිපත්ති වෙනස් කරා මේ රටේ මේක සිදු කරන්න නෑ කියලා දනුවම දෙනවා. හැබැයි කවදාවත් ඒක එක්සිකියුට් කරන්න නෑ කියලා. ඒක දැන් අවුරුදු 43ක් ඉක්මලා තියෙනවා ඒ වගේ ප්‍රතිපත්ති වෙනස් කරලා. අපේ විනිසුරුවන්ලුත් මේ මාධිකරණ විනිසුරුවන්ට මරණ දඬුවම දෙන වෙලාවේ ඒගොල්ලන්ටත් හොඳට බදන්නවා මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක. ඒ නිසා නීතියේ තිබුණොත් ඒක දෙනවා. මොකොමද ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඉතින් ඒ ආකාරයට තමයි මෙච්චර අය දැන් මේ ඩෙත්‍රෝ එකේ ඉන්නේ. ප්‍රතිපත්ති නැවත වෙනස් කරනවා නම් ඒක ගැන සාකච්ඡා වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව වෙන තැන්වල ඒක හොඳද නැත්ද දැන් ලෝකේ මොනවද වෙලා තියෙන්නේ රට කීප මේ කාලය තුළ රට 85ක්ද 87ක්ද මොනවද මේ මරණ දඬුවම ඉවත් කරලා තියෙනවා. ඇයි ඒගොල්ලන් ඒක කරේ? කවුරුත් අනිත් පැත්තේට ගියේ නැහැ මේ කාලය තුළ. ඉතින් ඒ වගේ මේක සාකච්ඡා කරලා ප්‍රතිපත්ති අපි වෙනස් කරනවද කියලා තීරණයක් ගත්තොත් ඒක වෙන එකක්. නිකම්ම එතුමාගේ කාලේ අන්තිමේදී දැන් මොනහරි කරලා ජනප්‍රිය වෙන්න ඕනේ කියලා 4 දෙනෙක් තොර ගත්තා එළලා දැම්මා කියලා කරන එක කවු රටෙම පිළිගන්නේ නැහැ ඒකට. නමුත් යම් විදිහකින් සමාජයේ මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියන කතාබහකුත් තියෙනවා. ඒ කියන්නේ එහෙම ක්‍රියාත්මක කරොත් තමයි මේ වැරදිවලට යම් කිසි විදිහකට පිළිතුරක් ලැබෙන්නේ. මේක නැත්තම් මේක වැරද්ද වෙන එක නතර කරන්න බෑ. මරණ දඬනය හිමි වෙන කෙනක් දන්නවා මට මරණ දඬනය හිමි වෙනවා විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතකොට වැරද්ද එහෙමම විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී අපි දැක්ක ජනාධිපතිවරයාත් සඳහන් කරලා තිබුණා. මරණ දඬනය නියම වෙච්ච මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුලේ ඉඳගෙන මේ Tamanගේ ක්‍රියාවලිය විදිහටම සිද්ධ කරමින් යනවා. එතකොට උන්ට බයකුත් නැහැ. මේකට වැරද්දට යොමු වෙන කෙනාට බයකුත් නැහැ. ඒක නිසා තවදුරටත් මේ වැරද්ද දිගින් දිගටම සිද්ධ වෙන නිසා කොතනින් හරි මේක නතර කිරීම සඳහා මේක ක්‍රියාත්මක කළ යුතුයි. දැන් ස්ටඩීස් කීපයක් කරලා තියෙනවා මරණ දඬුවම දෙන නිසා මේ වරද්දවල් අඩු වෙනවද නැත්ද කියලා ලෝකේ පුරා දැන් සර්වේස් කරලා තියෙනවා. ඒකට සාක්ෂියක් නැහැ ඒ වගේ තියෙනවා කියලා. හොඳ සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒකමයි මේකට පිළිතුරු. අනිත් එක මම ඉස්සෙල්ලා කියපු වගේ ඒ වගේ ගැන අපි කතා කරලා වෙනස් කරන එකක් නිකම්ම මේ වගේ වෙන හේතුවට මේක කරන්න යන මේ ජනාධිපතිවරයා එහෙමනම් බලයට ආපු දවස්වල ඉඳලා මේක ගැන කතා කරලා වෙනස් කරන්න තිබුණා. මාස 5ක් තියෙන්නේදී එතුමා ආවේ මම එක සැරයක් ජනාධිපති ඉන්නවා මේ ඊට පස්සේ ජනාධිපති මැතිවරණයකුත් තියෙන්නේ කියලා පොරොන්දුවකම දීලා ඇවිල්ලා දැන් නැවත ජනාධිපති වෙන්න ඕනේ තව සැරයක් තරඟ කරනවද නැත්ද කියලා හිතනවා කියලා ඒ තැනකට ඇවිල්ලා මේක කරන්න යනවා. ඉතින් ඒකට රට ඒක පිළිගන්න බෑ. ඔබ මා කියන්නේ සාකච්ඡාවක් වැරදි හේතුවෝඩ මේක කරන්න එක අපි එකඟ වෙන්න බෑ. යම් විදියකින් මේක ක්‍රියාත්මක කරනවා නම් කියන්නේ ප්‍රතිපත්ති ආපස්සට ගෙන ආපස්සට හැරවීමක් සිද්ධ කරනවනේ. ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි. සාකච්ඡාවක් තියෙන්න ඕනේ. 50 ගණන් වලින් 56 ඒ වගේ සාකච්ඡාවක් තිබුණා පාර්ලිමේන්තුවේ සෙනට් අනිත් කරලා ඒක අතිටුවා. අතිටුවලා අවුරුදු 3කට පස්සේ මොරිස් රිපෝට් කියලා එකක් තියෙනවා. ඒකේ ඒ කාලය තුල මොනවද වුණා කියලා අධ්‍යයනය කරලා රිපෝට් එකකුත් දුන්නා. ඉතින් ඒ වගේ වෙන්න ඕනේ. නිකම්ම එක පුද්ගලයාගේ මනසට දැන් මම මේක කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන
ටෙත්‍රුවක ඉන්න සිය ගණන් ඉන්නවා ඒකෙන් හතර දෙනාව එයාම තෝරලා එල්ලන්න එක කවදාවත් කවුරුත් පිළිගන්න බෑ. ඔබතුමා හිතන්නේ මේක හුදෙක්ම ජනප්‍රියත්වය සඳහාම කරන දෙයක් කියලා? වෙන හේතු මොනවත් නැහැ. ජනාධිපතිවරයාට ප්‍රතිපත්තිමය වශයෙන් මේ මද්‍රව්‍ය ජාවාරම අවසන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියලාද? නෑ තියනවා. ඒක මං පිළිගන්න ඕනේ. එතුමා ඒ පැත්තෙන් හරි උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා. මමත් ඒක පිළිගන්නවා. ඒකට මම එකඟ වෙනවා. ඒ මද්‍රව්‍ය ගැන ජනාධිපතිවරයාට තියෙන ඒ උනන්දු අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි මේ මරණදඬුවම දෙන ක්‍රියාවලිය වෙන හේතුවට ගත තීරණය. දැන් මේකෙදිත් සමහර ප්‍රශ්න කරා. දැන් මේ සුප්‍රීම් කෝට් එක මේක මේ සම්බන්ධයෙන් දීපු තීරණය පිළිබඳව, ඒ කියන්නේ දැන් බොහෝ දෙනෙක් ඇහුවා එහෙම කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මරණ දණ්ඩනය නියම කරාට පස්සේ කෙනෙක්ට මේක ඇපීල් කරන්න පුළුවන්. එතකොට අභියාචනා අධිකරණයට යනවා. එතකොට අභියාචනා අධිකරණයත් ඒ තීරණයම ලබා දෙනවා. එතනින් එහාට සුප්‍රීම් කෝට් එකට නැවත ඇපීල් කරනවා. එතකොට සුප්‍රීම් කෝට් එකත් මේ තීරණය සාමාන්‍යයෙන් මරණ දණ්ඩනය නියම වෙන කෙනෙක් ওই තැන් තුනටම ගිහිල්ලා තමයි අවසානයේදී මරණ දණ්ඩනය ස්ථිර වෙලා ඉන්නේ. එතකොට සුප්‍රීම් කෝට් එකම තමයි මේ තීරණේ අවසන් තීරණේ ලබා දීලා තියෙන්නේ. ඒක නැවත වතාවක් ඒක හරි මේ ইনফরমේෂන් නෑ කාටවත්. මරණ දඬුවම දෙන විටම නීතියේ කියලා තියනවා ඒ විනිසුරුවරයාම තව වார்த்தාවක් හදන්න ඕනේ මේ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේද නැත්ද කියලා. ඉතින් ඒ වෙලාවෙ රෙකමෙන්ඩේෂන් එක යනවා මේ ක්‍රියාත්මක කරන්න එපා කියලාත් යවන්න පුළුවන්, නැත්නම් ගත්ම කරන්න ඕනේ කියලාත් යවන්න පුළුවන්. ඉතින් ඒකත් සලකා බලන්න ඕනේ. ඒ නිසා මේ දනුවම දුන්නා කියලා ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා නීතියෙත් ඒ බලාපොරොත්තුවක් නැහැ. අනිත් එක දැන් මේකත් මේ වගේ තමයි. දැන් තාම අධිකරණයේ තියෙන නඩු මේක. මම එතන පෙනී ඉන්න නීතිනවරයා. ඒ නිසා ඒක ගැන බොහෝදුරට සාකච්ඡා කරන එක සුදුසු නැහැ. හැබැයි මං පොදුවෙන් කියන්න රටටත් තේරෙන්න ඕනේ ඒ වගේ එකක් නැහැ. මේ ක්‍රියාත්මක කරන එකක් වෙන එකක්, දනුවම දෙන එක තව එකක්. ඒ නිසා අපි අධිකරණයේ ඉදිරියට නීතිමය කරුණු අපි ඉදිරිපත් කරා. දැන් තානා නියෝගයක් දී තියෙනවා. ඊන් පස්සේ අපි ඒ ගැන තාමත් ඒ වාද කරන්න ඕනේ අධිකරණයේ ඉදිරියේ. ඒක අපි මෙතනත් වාද කරන්න පුළුවන්. හැබැයි අධිකරණය කරේ එක හරිද නැද්ද කියලා මෙතන වාද කරන්න බෑ. හොඳයි, අපි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උත් කතා කරන්න ඕනේ. ඇත්තටම ඔබතුමන්ලා හිතනවාද වර්තමාන ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයකදී තරගයට ඉදිරිපත් වේවි කියලා අපේක්ෂකෙක් විදියට? ඉදිරිපත් උනත් එකයි නොකරනත් එකයි කොහොමත් එයා දිනන්න බෑනේ. ඉතින් ඒක එයාම තෝරගන්න ඕනේ. ඇයි දිනන්න බැරි? එයා දිනන්න බෑ. එයා 2014 ඉදිරිපත් වෙච්ච වෙලාවේ රටට දුන් පොරොන්දුව තමයි එක සැරයක් මම ජනාධිපති වෙනවා. පස්සෙ මං ඉල්ලන්නේ නැහැ. ජනාධිපති මැතිවරණයකුත් තියන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ වගේ කියලා නැවත ඇවිල්ලා කොහොමද ජනතා ඉදිරියට යන්නේ? එතුමා යන නොයන එක වෙනම කතාවක්. නෑ මේ වගේ පොරුන්දුවක් දීලා නැවත ඇවිල්ලා මම තව පාරක් මාව තෝරන්න කියලා ආවොත් අපේ ජනතා ඊට වඩා හිතන්න පුළුවන් අය ඒව තෝරන්නේ නැහැ කවුත්. හොඳයි, අපි කෙටි විරාමයකට යනවා. අවසන් විරාමයට අපි යලිත් හමු වෙනවා. ඔබයාලිතෙක් පනතුන් සයට සජීව සංවාදය සමකින් කල්මුණේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. පහුගිය කාලය පිළිබඳව කතා කරා. කල්මුණේ උතුර වෙනුවෙන් ඔබතුමන්ලා ඇයි කතා කරන්නේ නැත්ති කියලා සමහරු ප්‍රශ්න කරා. ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටින්නේ නැත්ති කියලා. ඇත්තටම අපි ඒ ගැන නිතරම කතා කරනවා. ඒක 1993 කැබිනට් ඩිසිෂන් එකක් අරගෙන තියෙනවා. ඒ කල්මුණේ උතුරේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් පිටවෙන්න ඕනේ කියලා ඒක පිටවලා තියෙනවා. එතන 295ක් වගේ සේවකයෝ ඒ කාර්යාලයේ වැඩ කරනවා. එනමුත් මේ ෆුල් ඔතොරිටි තාම දීලා නැහැ. ඉතින් ඒක ගැන තමයි අපි නිතරම ආණ්ඩුවත් එක්ක ඒ ගැන කතා කරගෙන ඉන්නවා. 2015 ගරු කරුජාසූරිය මහතා හෝම් අෆෙයර්ස් මිනිස්ටර් වෙච්ච වෙලාවේදී එයත් එක්ක අපි සාකච්ඡා කරලා එකඟ වුණා එතුමා ඒක කරලා දෙනවා කියලා. හැබැයි ඒක උනේ නැහැ. ඉන්පසුව නිතරම අපි ඒ ගැන කතා කරනවා. හැබැයි අපි කතා කරාට මුස්ලිම් පැත්තෙන් ඒකට විරෝධයක් තියෙනවා, විරුද්ධතාවයක් තියෙනවා. අපේ ස්ථාවරය තමයි ඒගොල්ලන්ටත් මේකට සම්බන්ධයක් නැහැ. මේක මොනවා කියන්නේ ග්‍රාම නිලධාරි ඩිවිෂන්ස් 29යි එකතු කරලා ඒක ඩිවිෂන් එකක් හදලා තියෙන්නේ. ඒක තමිල් ඩිවිෂන්ස්. ඉතින් තව 29ක් තියෙනවා මුස්ලිම් ඩිවිෂන්ස් කියලා. ඒක වෙනම තව එකක් තියෙනවා. ඉතින් මේකට බලය දෙන්න එපා කියලා කියනට ඒගොල්ලන්ට මොනක් නැහැනේ. ඒගොල්ලන්ගේ ඩිවිෂන් ගැන ඒගොල්ලන් කතා කරන්න පුළුවන්. අපිට ඒගොල්ලන්ට ඕනේ කියලා ඉල්ලන්න පුළුවන්. අනිත් අයට දෙන්න එපා කියලා කියන එක අපි පිළිගන්න බෑ. අපි ඒගොල්ලන් දෙකේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන් ආණ්ඩුවේ කොටස් කරු. ඉතින් ඒකට හැම වෙලාවම බාධා කරගෙන ඉන්නවා. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කරනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ කොහොමද අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්නේ ඒ පරිපාලන මේ වශයෙන් මේ දේවල් සිද්ධ කිරීම සඳහා එහෙම දෙමළ ජනතාවට ඒ ප්‍රදේශවලට පැමිණීමට හෝ එහෙම ගැටලුවක් නැහැ. ඊට වඩා විශාල පරිපාලන ඒකකවලත් වැඩ කටයුතු වෙනවා නම් ඇයි මෙතන දෙකට කැඩීමක් සිද්ධ කරන්නේ? ඒ වගේ අනිත් ප්‍රදේශවල තියෙනවා මුස්ලිම් මේ නොන් කොන්ටිගුවස් රීජන්ස් කියලා මුස්ලිම් ඩිවිෂන්ස් කීපයක් තියෙනවා. ඒගොල්ලන්ම ඉල්ලලා අරගෙන තියෙනවා. ඉතින් මෙතන ටැමිල්ස්ට දෙන්න එපා කියලා කියන එකට ඒක සාධාරණයක් නෙමෙයි. අපි ඒගොල්ලන්ටත් ඒක කෙන කියලා තියෙනවා. ඒ පිළිගන්නවා. අපිත් ඒක සාකච්ඡා කරන වෙලාවේදී පිළිගන්නවා. ඔව් මේක වෙන්න ඕනේ. අපි හැබැයි අපි අපේ අයට මේ වගේ ප්‍රශ්න තියන්නේ. ඒ නිසා අපි එකඟ වෙන්න බෑ කියලා ඒක බාධා කරගෙන ඉන්නවා. හැබැයි දැන් අපි ආණ්ඩුවත් එක්ක කරපු සාකච්ඡාව උඩ තමයි ඒක කරනවා කියලා ඒප්‍රිල් මාසේ මේ ගණාධිකාරි කෙනෙක් පත් කරා. හැබැයි ඒක හරීම ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා මේ බොම්බ සිදුවීම් 21 වෙනිදා වුණේ. ඒ නිසා ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා කියලා රජය අපිට කිව්වා. අදත් අපි ඒ ගැන සාකච්ඡා කරා. කොහොමත් හැකික්මණින් ඒක කරලා දෙනවා කියලා අපිට පොරොන්දු දීලා තියෙනවා. දැනටත් මේ කල්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බොහෝ කටයුතු ස්වාධීනව වෙනම එකකයක් විදිහට සිද්ධ කරනවා. හැබැයි ඉඩම් සහ මුදල් බලතල සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔය ඔබතුමා කියපු විදිහට මුස්ලිම් ඒකකය මේ ඔවුන්ගේ ප්‍රශ්නය ඇයි මේ ඉඩම් සහ මුදල් බලතලම ඉල්ලා සිටින්නේ? මොකද්ද අවශ්‍යතාවය? ඒකේ ඒ අනිකුත් සියලු කටයුතු සිද්ධ වෙනවා නම් ඔවුන්ගේ සංවර්ධනය මේ ප්‍රදේශවලට අදාළ මේ ග්‍රාම නිලධාරි කොට්ටාෂ 29ට අදාළව සංවර්ධන ක්‍රියාවලීන් සඳහා මුදල් ලබා දීම මේ සියල්ල මේ ප්‍රධාන ඒකකයෙන් සිදු වෙන ප්‍රධාන තැනින් මේක සිද්ධ වෙනවා. ඒක තියෙන්නේ මුස්ලිම් අය වැඩිපුර ගැවසෙන ප්‍රදේශයේ වෙන්න පුළුවන්, මුස්ලිම් බහුතරයේ තියෙන තැන වෙන්න පුළුවන්. නමුත් එතනින් මේ සියල්ල සිද්ධ වෙනවා නම් ඇයි අර අතනට ඇයි ඔබතුමාලා මේ දෙමළ අය වෙනුවෙන් වෙනම ඉල්ලා සිටින ඉඩම් සහ මුදල් කියන එක ගත්තේ 1993. ඒක වෙන් ඩිවිෂන්ස් හදනවා කියලා ඒ තීරණේ අරගෙන තියෙන්නේ. ඒ ගත්තට පස්සේ එකට ඒ බලය දෙන්න නැතුව අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මේකටත් බලය දෙන්න ඕනේ කියන එක සාධාරණයක් නෙමෙයි. ඇයි දෙන්න බැරි? ඒකට හේතුවක් නැහැ. ඉතින් ඒකයි අපි කියන්නේ. ඒ තීරණේ අරගෙන දැන් අවුරුදු 25ක් ඉක්ම වෙලා
ඇයි ඒ වගේ මෙතන තියාගෙන ඉන්නේ? හේතුවක් නැහැ. ඉතින් ඒකමයි දැන් මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔබතුමා කියන්නේ වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියෙනවා. පැහැදිලිවම මේ කල්මුණ උතුර වෙන් කරලා තියෙන්නේ කියලා. වෙන් කරලා තියෙනවා. දැන් හෝම අෆෙයර්ස් මිනිස්ට්‍රියේ කියලා බැලුවොත් 332ක් මොනවාද ලේකම් ඩිවිෂන් මේ ඩිවිෂනල් සෙක්‍රටරිස් ඩිවිෂන් කියලා දෙනවා. ඒකේ කල්මුණ උතුරේ වෙනම තියෙනවා. ඉතින් ඒක වෙනම මේ කැබිනට් ඩිසිෂන් ගත්තේ 93. හැබැයි මේ බලතල දෙකම ක්‍රියාත්මක කරන්නට එතනට යන්න ඕනේ කියලා කියනවා. ඒක සාධාරණයක් නෙමෙයි. දැන් ඒ බලතලය ලබා දැන් වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විදිහට වෙන් කරපු අවස්ථාවේදීම සියලු බලතල බෙදෙනවනේ. ඔව් ඒ වගේ බෙදලා මේ වෙනම බැංක account එකක් තිබුණා. ඒ කාලේ ඒක තිබුණා. ඉන්පස්සෝ එතකොට ඒක කොතනින්ද ඒක account එක නැහැ කියලා මේ account එක බලාගනි කියලා ටිකක් අරගත්තා. පසු කාලේ. ඒකයි වෙලා දෙන්නේ. අපි කියන්නේ දැන් නැවත මොනවත් කරන්න ඕනේ නැහැ. ඒ හරිය ආකාරයට ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න. එච්චරයි. දෙමළ ජනතාව මේ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවගේ පැත්තෙන් ආපු චෝදනාවක් තමයි පසුගිය සතියේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීතුමා සහභාගී වුණා 360ට. එතනදී මම මේ ප්‍රශ්න අහුවා එතුමගෙන්. කල්බුනේ ඉන්න ජනතාවගෙන් ආපු චෝදනාවක් තමයි ඔවුන්ගේ පාරම්පරික ප්‍රදේශ උන්ට අහිමි වෙමින් පවතිනවා. ඔවුන්ට නැති වෙමින් පවතිනවා. ඔවුන්ගේ කෝවිල් විනාශ වෙමින් පවතිනවා. ඒ සියල්ල මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීතුමා ප්‍රතික්ෂේප කරනවා. ඇත්තට එහෙම ගැටලුවකට මේ දෙමළ ජනතාව මූණ දෙමින් සිටිනවාද? ඔව් ඒ වගේ සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ුත් මේ අවශ්‍යතාවය ගැන කතා කරන්නේ. මේ ඉඩම් බලතල ඒගොල්ලන් ඒ පැත්තෙන් තිබුණොත් ඒක වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තේ ඉඳලා මේක බලනවා නම් ඒ වගේ සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඉතින් අපිත් බලන්නේ මේ ගැටවල නැතුව හරි ආකාරයට මේක ක්‍රියාත්මක වෙන්න ඕන නම් ඒ වගේ වෙන් කරපු වගේ තිබුණොත් හොඳයි. අපි වෙන කොයිවත් අපි මේ දකින්නේ ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා අනිත් එක මේ පාලනය කරන එක. ඉතින් වෙන් කරපු ඒවා ඒ වගේම තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඉදිරි ජනාධිපතිවරණයකදී මොකද්ද ඔබතුමන්ලගේ ස්ථාවරය? දැන් විග්නේශ්වරන් මහත්මයා වෙනම පක්ෂයක් හදාගෙන කටයුතු කරනවා. එතකොට දෙමළ ජනතාව දෙකඩ වෙයිද මොකක් වෙයිද ඉදිරි ජනාධිපතිවරණයකදී? මට පිටිපස්සේ කවුරුත් යන්නේ නැහැ. ජනාධිපතිවරණය ගැන මගේ මතය නම් මේ නොවැම්බර් මාසෙට ඉස්සෙල්ලා මේ විධායක ධුරය අවශ්‍ය කරන්න ඕනේ. ජනාධිපතිවරණයක් තියන්න ඕනේ නැහැ. ඊට ඉස්සෙල්ලා මේ JVP ගෙනපු විශ්වවිද්‍යාල සංශෝධනය අපි සම්මත කරලා ඒක විධායක ධුරය අවශ්‍ය කරන්න ඕනේ. එතකොට නැවත ජනාධිපතිවරණයක් නැහැ. නැහැ. ඒක තමයි ඔබතුමන්ලගේ ඒක මගේ ස්ථාවරය. හරි ඒක එහෙම ක්‍රියාත්මක නොවුණ කියලා හිතමු. නොනත් එතකොට ඔබතුමන්ලගේ සැලැස්ම මොකක්ද දැන් ඉදිරියේදී? සමහරු එක විවිධ මතපල කරනවා. සමහරු කියනවා සුළු ජාතික පක්ෂ සියල්ල එක පිළකට ගිහිල්ලා බහුතර මහ ජාතිය විදිහට සිංහල පක්ෂ ටික එකට එකතු වෙලා මෙහෙම දෙකට කැඩිච්ච, ඒ කියන්නේ ජාති වශයෙන් දෙකට කැඩිච්ච මේ ජාතිවාදී මැතිවරණයක් වේවිද කියලා එහෙම යම් යම් අදහස් පළ කරනවා. ඔබතුමන්ලට පේනවද එහෙම දෙයක්? එහෙම දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඉදිරි මැතිවරණයක් ජාතීන් 90 දෙකට කියලා ජාතිවාදී මැතිවරණයක් වෙයි කියලා. ඒ වගේ තැනකට යන්නට කීප දෙනෙක් උත්සාහය දරනවා පේනවා. හැබැයි මං හිතන්නේ ඒ වගේ වෙයි කියලා. අපි එක ස්ථාවරයක් අපි තාම ස්ථාවරයක් අරගෙන නැහැ. කොමාරි මේක අවශ්‍ය කරන්න බැරි වෙලා ජනාධිපති මැතිවරණයක් තිබුණොත් ඒ වෙලාවේ අපි ගැන සිතලා බලන්න ඕනේ කොහොමත් මේක අවශ්‍ය වෙන්න ඕනේ. මේ දානව සංශෝධනය ගෙනාවේ මේ ඉන්ටරිම් මෙෂ වගේ අතුරු
මේ ඒ කියන්නේ ඒක ජනාධිපති තුමා කියන එක හරි මේ පවර් සෙන්ටර්ස් දෙකක් තියෙනවා ඒක හොඳ නෑ රටට හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙච්ච මොනවද මේ ජනාධිපතිවරයාගේ බලතල මුළුම අවසි කරන්න ඕනේ කියන එක තමයි ඒ කාලය තුළ මේ වගේ ඉන්ටරිම් මෙෂර එකක් තිබුණා. ඇත්තටම ඇයි ඒක නොකරේ? දැන් අපි එකබද විපක්ෂය නියෝජනය කරන ඇතමුන්ගෙනුත් ප්‍රශ්න කරාම ඇයි ඔබතුමන්ලා 19ට අත ඉස්සුවේ කියලා. ඕන් කියන දේ තමයි 20 ගෙනෙන පොරොන්දු පිට තමයි 19ට අත ඉස්සුවේ කියලා. එතකොට ඇයි 20 නෙවෙයි 19 ගෙනාපු වෙලාවේදී විජයදාස රාජපක්ෂ මහතා මේ කමිටි ස්ටේජ් විවාදයේදී පොරොන්දු කීපයක් දුන්නා. මේක දැනට අපි කරන්න දෙයක්. අපි නව අන්ඩර්ග්‍රවුන්ඩ් ව්‍යවස්ථාවක් ගේනවා. ඒකේ අපි විධායක ධුරය මුළුම අවශ්‍ය කරනවා කියලා කිව්වා. අගමැතිතුමාත් ඒ පොරොන්දුව දුන්නා. ඒක උඩ තමයි ඒක කරේ. හැබැයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ව්‍යවස්ථාව හදන්න ක්‍රියාවලියටත් අපි යෙදුණා. හැබැයි ඒක තාම ඉවර නැහැ. ඒක දැන් බාගෙට මේ ඇවිල්ලා තියෙනවා එතරම්. ඒක කරා නම් මේ ප්‍රශ්නය එන්නේ නැහැ. ඉතින් මගේ මතය තමයි ඒක කොහොමද කරන්න ඕනේ ඊට ඉස්සෙල්ලා දැන් කාලය නැති නිසා ඒක දැන් කරන්න බැරි වුණොත් ඊළඟ මැතිවරණයට පස්සේ ඒක කොහොමද කරන්න ඕනේ ජන මේ රටේ මතය 1994 ඉඳලා මේ විධායක ධුරය අවශ්‍ය කරන්න ඕනේ කියන එක ඒ පොරොන්දු මත තමයි ඔක්කොමලා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා තේරුම්පත් වුණා ඒ නිසා ඒක කොහොමද කරන්න ඕනේ අපි දැන් භාගයට මේ කරලා තියෙන්නේ ධනමෙන් හැබැයි ඒක මුළුම අපි ගිහිල්ලා ඒක අවශ්‍ය කරන්න ඕනේ හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වෙන්න පිළිබඳව ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙනවා සුබ රාත්‍රියක්